වේනු ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මොන ඇඳුමට මොන ජංගියද අඳින්නේ කියලා. වෙළඳපොලේ එක එක ජංගි තිබුණත් Tamanට ගැළපෙනවද මේවට කියන්නේ මොනවද කියලා දන්නේ නැති නිසා සමහර වෙලාවට ඉල්ලන්නත් ලැජ්ජයි. සමහර කඩවල ඉන්නේ කොල්ලෝ, උන් ඉස්සරහ ජංගි තෝරන්නත් ලැජ්ජයි. ඒ වගේමයි කක්කපුකට මොන රෙන්දද කියලා මොකක් හරි ජංගියකින් ඕක වහගෙන ඊට උඩින් ඇඳුමක් ඇඳගෙන යනවා කියලත් සමහරු හිතනවා. නමුත් ජංගිය හරිම වැදගත්. ගැලවුණාම තමයි ඊටත් වඩා වැදගත්. කොහොම වුණත් වෙළඳපොලේ එක එක ජාති ජංගි තිබුණත් සාමාන්‍යයෙන් කඩවල නම් තියෙන්නේ එකම ජාතියක කපු ජංගි විතරමයි. පාට පාට මල් මල් තිබුණට එකම හැඩය. සයිස් එක පොඩ්ඩක් වෙනස්. නමුත් ගෑණියෙකුගේ ලස්සන පේන්න ජංගියත් හරිම වැදගත්. ඔයාලා දකින්නම ඇති කොළඹ පැත්තේ ගෑනු ඇවිදිනකොට පස්ස පැත්ත ජොල් වෙලා වගේ හෙලවි හෙලවි යනවා. ඒ බොහොමයක් වෙලාවට තුන් එක ඇඳලා යනකොට අපේ ගෑනු ගොඩක් දැන් ජංගියට උඩින් කොට කලිසමක් ඇඳගෙන යන්න පුරුදු වෙලා තියෙනවා. ඒ වැරදිලාවත් ගොම උඩ ගියොත් ජංගිය පේන නිසා. නමුත් ඒක හරිම වැරදි පුරුද්දක්. ස්වභාවයෙන්ම ඔය තැන තියෙන්නේ හොඳට හුලං වැදිලා සිසිල්ව වියලිව තියාගන්න. නමුත් ජංගියක් ඇඳලා ඊට උඩින් කලිසමකුත් ඇඳම ඔතන රස්නේ වැඩි වෙලා දාඩිය දාලා ගඳ ගහන්න පටන් ගන්නවා. ඒ මදිවට ඔයාලගේ ස්වභාවයෙන්ම ඔතන තෙත නිසා බැක්ටීරියා වෛරස වර්ධනයක් වැඩි වෙන්න පුළුවන්. එහෙම වුණාම ඔයාලට මුත්‍රා ආසාදන පවා හැදෙනවා. ඒ වගේම ඔයාලගේ යෝනි මාර්ගයේ හිස් ප්‍රාසාදන ඇති වුණොත් ගඳ වැඩි වෙනවා. මේ රේට්ස් වර්ග කිපයක් තියෙනවා. ක්ලාසික්, බොයිලින්, ෆ්‍රෙන්ඩ් කට් සහ කන්ට්‍රෝල් වශයෙන්. මේ වර්ගයේ ඒවා තමයි අපේ රටේ වැඩියෙන්ම අඳින්නේ. පසුපස ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම වැසෙනවා. නාභියට තරමක් පහළ දක්වා ඉදිරියෙන් ආවරණය වෙනවා. හිස්තස් මේ වර්ගයත් බ්‍රීඩ් වලට බොහෝ සෙයින් සමානයි. නමුත් ඉඟටිය ප්‍රදේශය ආවරණය කරන ප්‍රමාණය අඩුයි. ඒත් මේක ඉඟටිය ප්‍රදේශයට පහසු බවයි මත විමසුම් වලින් හෙළිවන්නේ. මේ වර්ගයත් විවිධ හැඩවලින් එනවා. ටැගස් මේක ඇමේසන් වනයේ ගෝත්‍රිකයන්ගෙන් ආපු එකක් ලෙසයි පිළිගැනෙන්නේ. ත්‍රිකෝණාකාර රෙදි කැබලි දෙකක් හිනවටා යන පටියකට සම්බන්ධ කිරීමක් තමයි මෙයින් වෙන්නේ. මිකිනිය ඉස්සරහ ප්‍රදේශයේ හා පසුපස හොඳින් ආවරණය කළත් ඉඟ වටා යන ප්‍රමාණය ඉතා කෙටියි. සමහර මිකිනි රෙදි පටිවලින් ඉඟ ප්‍රදේශයේදී එකතු කළ හැකි අතර සමහරක් ඒවා එසේ නොමැතිවද තියෙනවා. ඉස්සර අපේ තාත්තලා ඇඳ සස්පෙන්ඩර් වගේ. නමුත් ඒවා එකම පැත්තේ ගැට දෙකකින් සම්බන්ධ වෙනවා. සාර්ථක ලිංගික ජීවිතයකට මඟ පෙන්වන තොම්ස් ටැන්ගා වලට බොහෝ දුරට සමානයි. නමුත් පසුපස ප්‍රදේශයේ ආවරණය වන්නේම නැහැ. අපේ සීයාගේ හමුදේ වගේ ඉදිරියත් යාන්තමින් විලි වැසෙනවා විතරයි. මේවා ඇඳලා ලෝ වේස්ට් දෙනිම් ඇඳලා යන බටහිර යුවතියන්ගේ ඇඳන් ඉන්න බ්‍රෑන්ඩ් එකක් පේනවා. ඒක විලාසිතාවක්. මෙහිත් වර්ග කිපයක් තියෙනවා. චී ස්ට්‍රින්, වී ස්ට්‍රින්, සී ස්ට්‍රින් සහ චිකි කියලා. මේන් වඩාත් ජනප්‍රිය චිකි. සී ස්ට්‍රින් කියන එක නවතම සොයා ගැනීමක් වගේම යට ඇඳුම් ලොවේ පෙරලියක්. ඉඟ වටා කිසිම සම්බන්ධයක් නොමැති මේ රැඳි සිටීම සඳහා විශේෂ රෙදි වර්ගයකින් නිපදවල් තිබෙනවා. සැටින් වේ ඇඳුම් අඳින විට වාටි නොපෙනෙන ලෙස ඇඳීම සඳහා මේ නිපදවල් තිබෙනවා. දැන් ඉතින් කිල්ලන්ට පුළුවන් චන්වි වගේ ගිහින් නම කියලම හිල්ලන්න. අරක මේක කියන්නේ නැතුව කොල්ලොත් දැනුවත් වුණා. ලිංගික ගැටලු තියෙන බැඳපු අයටත් මේන් යමක් ඉගෙන ගන්න පුළුවන්. ඔය හැම ජාතියම දැන් මෙහි තියෙනවා. ඉතින් Tamanට ගැළපෙන ජංගියක් ඇඳගෙන සතුටින් ජීවත් වෙන්න. ඉන්නකල් විතරනේ ඔක්කොම. මතක ඇතුව අපේ channel එකත් subscribe කරගෙන යන්න.